ඉක්මනටහන්න ගරු අග්‍රාමාත්‍යමනි අග්‍රාමාත්‍යමගෙන් අසන ලබන ප්‍රශ්නය 2024 3.6 පළවෙනි ප්‍රශ්නය ගරු කතානායකතුමනි අස්වසම පළමු වටේදී අයදුම්පත් කොපමණ සංඛ්‍යාවක් ලැබුණේද එවැගේම දෙවෙනි ප්‍රශ්නය පළමු වටේදී ප්‍රතිලාභ ලබා දුන් ප්‍රමාණය කොපමණද පළමු වටේදී සුදුස්සන් තේරීමේදී ඇතු ගැටලු මොනවාද අස්වසම ප්‍රතිලාභ සඳහා අලුතෙන් අයදුම් කළ හැක්කේ කාටද කලින් අයදුම් කර ප්‍රතිලාභ සඳහා නොතේරුණු තැනැත්තන්ට නැවත අයදුම් කළ හැකිද නොයසේ නම් ලබා දෙන විකල්ප විසඳුම කුමක්ද කතානායකතුමනි මේ ප්‍රශ්න 6 ගැන විශේෂයෙන් අපේ රාජාමත සේම්සිංහ මැතිතුමා විෂය භාරව ඉන්නවා විස්තරාත්මක පිළිතුරක් ඉදිරිපත් කරනවා ඇති ගරු කතානායකතුමනි ගරු අගමැතිතුමා වෙනුවෙන් පිළිතුරු ලබා දෙනවා විශේෂයෙන්ම ඉතාම කාලෝචිත ප්‍රශ්නයක් චින්තකමල් මා ඇතුන්න මන්ත්‍රීතුමා අහලා තියෙන්නේ ප්‍රශ්න අංක 1 පළවෙනි වටේට අපිට ලැබුණා අයදුම් පත්‍ර 37,44,493ක් ගරු කතානායකතුමනි ඒ වගේම ඒ අනුව පවුල් 18,94,140කට මේ අභියාචනා සහ විරෝධතා ක්‍රියාවලියත් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ප්‍රතිලාභ ලබා දෙන්න රජය කටයුතු කරා ඒ එක්කම ගරු කතානායකතුමනි ඉන්න දෙසැම්බර් මාසේ වෙද්දී කියන්නේ 2023 දෙසැම්බර් මාසේ වෙද්දී 14,30,240කට ප්‍රතිලාභ ලබා දුන්නා මොකද ඒ කාල පරිච්ඡේදය තුල තමයි අපි අභියාචනා සහ විරෝධතා ක්‍රියාවලිය අවසන් කරේ ඒ එක්කම ගරු කතානායකතුමනි මේකේ ඇතිවන තවත් එක කාරණයක් අපි निराකරණය කර ගත යුතුව තියෙනවා ඒ අනුව අපි ඒ සඳහා පාර්ලිමේන්තුවට නැවත පැමිණීමට බලාපොරොත්තු වෙනවා මේ කාණ්ඩ වලින් විශේෂයෙන්ම සංක්‍රාන්තික කාණ්ඩය දෙසැම්බර් 30ක වෙද්දී අවසන් වෙන්න නියමිතව තිබ්බා 2023 දෙසැම්බර් මාසේ ඊළඟට අවදානමට ලක් වූ කාණ්ඩය මාර්තු මාසේ 31 වෙනිදා වෙද්දී අවසන් වෙන්න තියෙනවා උන්ට ප්‍රතිලාභ ලැබීම ඒ කොහොම වුණත් මේ වෙනකොටම කැබිනට් මණ්ඩලයේ තීන්දු කළා තියෙනවා මේ පවතින ආර්ථික තත්ත්වයේ වර්ධනයක් සිදු වුණත් තව දුරටත් 2024 දෙසැම්බර් 31 දක්වා කාල පරිච්ඡේදය තුල මේ අයට අදාළ ප්‍රතිලාභ ගෙවීමට කටයුතු කිරීම අපි බලාපොරොත්තු වෙනවා 2024 මැද භාගය සහ අග භාගය අතර අපේ රටේ ආර්ථිකයේ විශේෂයෙන්ම පල්ලහැම තලයට මේ ආර්ථිකයේ ශක්තිමත් වීම දැනීම ආරම්භ වේ එතෙක් ඔවුන්ට සහයෝගයක් වශයෙන් ඒකම ගරු කතානායකතුමනි ඊට සම්බන්ධ ගැසට් නිවේදනය 23.72 ඇලීරක් 0.3 ගැසට් නිවේදනය පෙබරවාරි 19 වෙනිදා ප්‍රකාශයට පත් කළා තියෙනවා අපි බලාපොරොත්තු වෙනවා මුදල් පිළිබඳ කාර්යක සභාව මේක කඩිනමින් සාකච්ඡා කිරීම ආරම්භ කරලා අපිට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගන්න අවශ්‍ය වැඩ කටයුතු සකස් කරයි කියලා. ඊළඟට මෙතන දැන් ඇති වෙලා තියෙන එක පැහැදිලි කර ගැනීමක් මන්ත්‍රීතුමා මතු කරා වැඩගත් මන්ත්‍රීතුමා කාටද මේක ඉල්ලුම් කරන්න පුළුවන් වෙන්නේ. දැන් ගරු නියෝජ්‍ය ගරු කතානායකතුමනි පළවෙනි වටේ ඉල්ලුම් කරලා සහතික කරපු සියලු දෙනාටම QR කේතයක් ලැබිලා තියෙනවා. එතකොට ඒ QR කේතය තියෙන කණ්ඩායම නැවත ඉල්ලුම් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඒ අයට ඉල්ලුම් කළ යුතුයි කියලා විශ්වාසයක් තියෙනවා නම් ඒ සඳහා බලපෑමක් ඇති කරන්නත් රජය සූදානම් නැහැ. උන්ගේ කැමැත්ත අනුව. නමුත් අපි විශේෂයෙන්ම මේ හරහා බලාපොරොත්තු වෙන්නේ පළවෙනි වටේ ඉල්ලුම් කරන්න බැරි වෙච්ච අයට අවස්ථාව දීලා තියෙනවා දෙවෙනි වටේ ඉල්ලුම් කරන්න. එතකොට ගරු කතානායකතුමනි මේ වෙනකොටම ඉල්ලුම් පත්‍ර කැඳවීම සිදු කරනවා මාර්තු මාසේ 15 වෙනකන් අපි දින ලබා දීලා තියෙනවා ඔවුන්ට ඉල්ලුම් කරන්න මේ ක්‍රියාවලිය සිදු වෙමින් පවතිනවා. එතකොට මේ ඉල්ලුම් කරන්න පුළුවන් අය කවුද බැරි අය කවුද කියන ප්‍රශ්න මන්ත්‍රීතුමා ඇහුවා මේක ඉල්ලුම් කරන්න බැහැයි කියලා කොට්ටාසයක් නැහැ. මේ රපේ රටේ ඕනෑම පුරවැසියෙකුට ඉල්ලුම් කිරීමේ හැකියාව තියෙනවා. නමුත් ඔහු සපුරන සුදුසුකම් අනුව අපි පාර්ලිමේන්තුව අනුමත කරපු නිර්ණායක 22ට ඔවුන් බර තැබීම අනුව තමයි ඔවුන් තේරීම සහ නොතේරීම සිදු වෙන්නේ. ඒ වගේම ගරු නියෝජ්‍ය ගරු කතානායකතුමනි මම එවල කිව්වා වගේ අපි මේ මුලදී පවුල් ඒකක 120ක් වෙනුවෙන් පාර්ලිමේන්තුව අනුමැතිය ලබා ගත්තා.
එයාට දැන් ගෙවීම් කටයුතු සිදු කරනවා තවත් කීප දෙනෙකුට ලබා දෙන්න තියෙනවා මොකද ලක්ෂ 12 ලක්ෂ 20000ක් ලැබිච්ච අභියාචන සහ විරෝධතා වලින් ලක්ෂ 12ක විරෝධතා සහ අභියාචන සලකා බලලා අවසන් කළා තියෙනවා අපි බලාපොරොත්තු වෙනවා ජූනි මාසයේ ඉඳලා මේ ලක්ෂ 20ක ප්‍රමාණය ලක්ෂ 24 දක්වා වැඩි කරන්න ඒක ලෝක බැංකුවත් ජාත්‍යන්තර මූල්‍ය ආරමුදලත් අපිත් එක්ක සාකච්ඡා කරලා ඒකගතාවයට අපි පවතින ආර්ථික තත්ත්වයන් තුල ඇවිල්ලා තියෙනවා ඒ වගේම අපි මේ දෙවෙනි වටේදී බලාපොරොත්තු වෙන්නේ පළවෙනි වටේ ක්‍රියාත්මක කරද්දී අපිට අභියෝගයක් තිබ්බා එකක් තමයි දේශපාලන පක්ෂ වශයෙන් මේ විශේෂයෙන්ම විරුද්ධ පක්ෂය මේ රජය ගෙන යන වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න මොකද ඒ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක නොකළා නම් අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික ස්ථායීකරණ වැඩසටහනට අතුලත් වෙලා ක්‍රියාත්මක කරගෙන යන්න බැරි වෙනවා දුප්පතුන් සහ අවදානම් ලක් වූ කණ්ඩායම නිවැරදිව තෝරා ගැනීම එතකොට විරෝධතා දක්වුවා ඒගොල්ලන් ඉස්සෙල්ලම කරේ දුප්පත් අය හොයලා ඉල්ලුම්පත්ර කැදවි ඉල්ලුම්පත්ර බාර දෙන්න උනන්දු කරනවා වෙනුවට ප්‍රාදේශීය ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් බියවත් දන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාල වට කරලා උද්ඝෝෂණ පවත්වලා මහා කලබගෑනියක් රට තුල ඇති කරන්න තමයි විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණයි සමගි ජන බලවේගයයි උත්සාහ කරේ ඊළඟට ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙන්න මේ ක්‍රියාවලියේදී යම් යම් කණ්ඩායම් වලට ඉල්ලුම් කිරීමට තිබ්බ අවස්ථාව නැති වුණා ඒ වගේම අනවබෝධයෙන් ඉඳ සමහර කණ්ඩායම් ඉල්ලුම් කරේ නැහැ. ඉතින් ඒ අයට නැවත ඉල්ලුම් කරන්න ලබා දෙනවා. ඊළඟට මතුවෙන ප්‍රශ්නය තමයි මේ සමහර ශ්‍රේෂ්ඨ නිලධාරීන් මේ සමීක්ෂණ කටයුතු වලට සහභාගී වීමෙන් ඉවත් වුණා. ඒ අයටත් බහුතරය කැමතු වෙලා හිටියට දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති විසින් ඒ නිලධාරීන්ට උන්ගේ රාජකාරිය කිරීමට ඉඩ ලබා දුන්නේ නැහැ. එතකොට අපි බලාපොරොත්තු වෙනවා මේ ඉල්ලුම් කරන සියලු දෙනාම නැවත සහතික කිරීමක් ජූනි මාසේ 2024 ජූනි මාසයට කලින් කරලා ජූනි මාසේ ඉඳලා පවුල් ලක්ෂ 24ක් වෙනුවෙන් අස්වසුම සමාජ ප්‍රතිලාභ ලබා දෙන්න ඒකෙදි කරු කතානායකතුමනි මුලින් මුල වටේ කාණ්ඩයක් තිබ්බා රුපියල් 2500 කාණ්ඩයක් හිටියා ඒ අයටත් රුපියල් 5000ක් දක්වා දීමනාව වැඩි කරලා ලබා දෙන්න කටයුතු කරනවා මම මේ පාර්ලිමේන්තුවෙන් ඊයේ තිල්ලීමක් කරා සියලුම ගරු මන්ත්‍රීතුමාලගේ කරුණා කරලා සියලු දෙනාම උනන්දු කරන්න සමාජ සුභසාධන ප්‍රතිලාභ බලාපොරොත්තු වෙන අය මේ සඳහා ඉල්ලුම් කරන්න ඊළඟට තව එක කාරණයක් මේ හා බැඳිච්ච කාරණයක් කියන්න ඕනි ගරු කතානායකතුමනි මේ වෙනකොට අවසාන වශයෙන් කියන්නේ 2023 දෙසැම්බර් 31 සහ ජනවාරි මාසයේ 2024 ගත්තොත් අපි ආධාර ලබන ඒ කියන්නේ ආබාධිත ප්‍රජාව පවුල් 88312 කුත් වහු අඩු රෝගී දීමනාව ලබන පවුල් 41976 කුත් වැඩිහිටි දීමනාව ලබන පවුල් ඒකක 505210 කුත් සේවස් සපරපු වැඩිහිටි දීමනාව ලබන පවුල් පුද්ගලයන් සරි මේ පුද්ගලයන් වශයෙන් පවුල් වශයෙන් නෙවෙයි පුද්ගලයන් 413කටත් සම්පූර්ණ වශයෙන් පුද්ගලයන් 635961කට ප්‍රතිලාභ ලබා දුන්නා. එතකොට ගරු කතානායකතුමනි අයවැය යෝජනාවලියේ ජනාධිපතිතුමා යෝජනා කරා මේ ලබා දෙන ප්‍රතිපාදන ප්‍රමාණය වැඩි කරන්න. වැඩි කිරීම සහ අපි බලාපොරොත්තු වෙනවා මොවුනුත් තෝරා ගැනීමේදී මේ සියලු දෙනා මේ සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය හරහා ක්‍රියාත්මක වන ක්‍රියාවලිය තුල ක්‍රියාත්මක වෙන්න මේ එක එක සමාන්තර ක්‍රියාවලින් අරගෙන යන්නේ නැතුව. එතකොට මම අර කියපු ගැසට් නිවේදනේ 2024 පෙබරවාරි මාසේ 19 වෙනිදා නිකුත් කරපු ගැසට් නිවේදනේ 23.72 ඇලීරක් 0.3 කියන ගැසට් නිවේදනේ අපි මේ පාර්ලිමේන්තුවේ අනුමැතිය බලාපොරොත්තු වෙනවා. ඒ අනුව දැනට හඳුනාගත්ත පොරොත්තු ලේඛනවල ඉන්න මේ ප්‍රතිලාභ බලාපොරොත්තු වෙන මේ වෙනකොටම සෞඛ්‍ය නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සහතික කරපු පවුල් ලේකක වලට ඒ කියන්නේ ආබාධිත දීමනාව ලබන පවුල් ලේකක සංඛ්‍යාව 410000ක් දක්වා වැඩි කරන්නත් පොරොත්තු ලේකන ඇතුළත්ව වකු අඩු රෝගී දීමනාව ලබන පවුල් ලේකක 50000ක් පොරොත්තු ලේකනේ ඇතුළත්ව වැඩි කරන්නත් දක්වා ඊළඟට වැඩිහිටි දීමනාව ලබන කණ්ඩායම් 820000 දක්වා වැඩි කරන්නත් ඒ කියන්නේ පොරොත්තු ලේකනවල ඉන්න කණ්ඩායම ඇතුළත් කරන. එහෙම නැති වුණොත් ඇති වෙච්ච ක්‍රියාවලිය තමයි කවුරු හරි කෙනෙක් මරණයටපත් වෙන්න ඕනේ පොරොත්තු ලේකනේ ඊළඟ ඉන්නේ කෙනාට මේ ප්‍රතිලාභය ලබන්න. ඒ අනුව කරු කතානායකතුමනි මුලින් 635961කට ප්‍රතිලාභ ලබා දුන්න මේ කාණ්ඩ තුන යටතේ ඒක 635961 වෙනුවට 1280000 දක්වා පොරොත්තු ලේකනවල ඉන්න කණ්ඩායමත් ඇතුළත්ව 2024 අප්‍රේල් මාසයේ ඉඳලා
වැඩි කරපු දීමනාව ආබාධිත දීමනාව 7500කුත් වහුගත රෝගී දීමනාව 7500කුත් වැඩිහිටි ආධාරය හැටියට දීමනාව 3000ක් දක්වත් වැඩි කරලා ගෙවන්න අපි රජය හැටියට කටයුතු කරනවා මේ ගැසට් නිවේදනය මුදල් පිළිබඳ කාර්යක සභාවේ සාකච්ඡා කළා කඩිනමින් පාර්ලිමේන්තුවේ අනුමත කළා දෙන්න කියලාත් අපි විශ්වාස කරනවා ඒ අනුව අපේ බලාපොරොත්තුව මේ රටේ පවතින ආර්ථික අර්බුදය තුළ අපහසුතාවයට පත් වෙච්ච සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ අපහසුතාවයට පත් වෙච්ච සියලුම ජන කොට්ටාසවල විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී දිළිඳු කණ්ඩායම් වලට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. මන්ත්‍රීමා ඔබතුමා ප්‍රශ්න තියෙනවා අහන්න. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ මේ ගරු කතානායකතුමනි අපි දන්නවා මේ වැඩපිළිවෙලේදී සමෘද්ධි ව්‍යාපාරයට වැඩිය වැඩි ප්‍රමාණයක් මේ අස්වැසු ව්‍යාපාරයෙන් ප්‍රතිලාභී හැටියට ලැබිලා තියෙනවා. නමුත් ප්‍රශ්නේ ගරු කතානායකතුමනි ඒවා බාගත කරනකොට පරිගණක වල යම් යම් ප්‍රශ්න කාරණා ඇතිවෙච්ච තැන්වලදී සමහරක් වෙලාවට මේ අයට ඒක අයදුම් කරගන්න නොහැකි වෙච්ච අවස්ථාවල් තිබුණා. ඒ වගේම රාජ්‍ය නිලධාරීන් අතරේ ඒවා බාගත කිරීමේදී යම් ප්‍රශ්න අර අහිංසක ජනතාවට සිද්ධ වුණා. ඒක නිසා මම ඉල්ලීමක් කරනවා මේ ප්‍රශ්නයක් අහනවා ගරු කතානායකතුමනි ප්‍රදේශයේ ගත්තාම ප්‍රාදේශීය කොට්ටාසේ ගත්තාම 7-8 දෙනෙක් රාජ්‍ය නිලධාරීන් ඉන්න තැන නුසුදුසු හැටියට තේරලා තියෙනවා මේ වැඩපිළිවෙලේදී. ඒ නිසා සුදුසුම පුජ්‍යලු නුසුදුසුසංගෙන් අයින් කරලා සුදුසු පුජ්‍යලන්ට නැවතර කණ්ඩායමක් හැටියට රාජ්‍ය නිලධාරීන් එක්ව මේ සමීක්ෂණයක් කරලා ඒක නිසි ක්‍රියාමාර්ගයක් ගන්නවද නැද්ද කියන එක. ගරු කතානායකතුමනි වැදගත් කාරණයක් මන්ත්‍රීතුමා මතු කරේ. පළවෙනි වටේ ඇති වෙලා තිබ්බ දුර්වල මොකද අපි පළවෙනි වටේ ක්‍රියාත්මක කරේ මේ රටේ දශක 3කට වඩා ආසන්න කාලයක් ක්‍රියාත්මක වෙච්ච සහනාධාර ලබා දීමේ වැඩපිළිවෙල ඉවත් කරලා. එතකොට පළවෙනි වටේ හඳුනාගත්ත දුර්වලතා මෙතුමා කියපු දුර්වලතා වගේම තවත් දුර්වලතා තියෙනවා. ඒ වගේම අපිට ඊට වඩා ගිය පළවෙනි වර ක්‍රියාත්මක කිරීමට වඩා මේ ශේෂ්ත්‍රයේ නිලධාරීන්ගේ ග්‍රාම නිලධාරීන්ගේ සහයෝගය අපිට ලැබෙනවා. විශේෂයෙන්ම අපිට අභියාචනා සහ විරෝධතා ක්‍රියාවලිය සම්පූර්ණ කරගන්න පුළුවන් වුණේ ඒ නිලධාරීන් ලබා දීපු සහයෝගය තුළ. එතකොට යම් දුර්වලතාවයක් තිබ්බනම් ඒ දුර්වලතාවත් අපි හඳුනාගෙන තියෙනවා. අපි වැඩමුළු රාශියක් ලෝක බැංකුවත් එක්ක සහ මේ වැඩපිළිවෙලේ සම්බන්ධ කණ්ඩායම. ඒ කියන්නේ ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඊළඟට ග්‍රාම නිලධාරීන්, ශේෂ්ත්‍ර නිලධාරීන්, අනිකුත් ආයතන ඒකාබද්ධව කටයුතු කරලා තියෙනවා. එතකොට අපි තවත් එක පියවරක් ඉදිරියට ගියා ගරු කතානායකතුමනි. පසුගියදා අපි සියලුම ආණ්ඩුකාරතුමාලා සහ ප්‍රධාන ලේකම්වරුන් වගේම පළාත් සභාවේ ඉන්න සමාජ සුභසාධන වැඩසටහන ක්‍රියාත්මක කරන අමාත්‍යාංශයේ ලේකම්වරුන් හමු වුණා. ඒ අනුව පළාත් සභාවල ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් මේ වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කරගන්න අවශ්‍ය සහයෝගය ලබා දෙන්න අපිට පොරොන්දු වුණා. ඒ අනුව අපි පළවෙනි වටේ පළාත් සභාව සම්බන්ධ නොකරත් දෙවැනි වටය තුළ වඩා සුදුසුම දුප්පතුන් සහ අඩු ආදායම්ලාභීන් තෝරගෙන මේ මන්ත්‍රීතුමා කියපු කාරණයට විසඳුමක් වශයෙන් පළාත් සභාවත් ඒකාබද්ධ කරගෙන යන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. හරි. දෙවැනි ප්‍රශ්නේ. දෙවැනි අතුරු ප්‍රශ්නේ මංජුලා මන්ත්‍රීතුමිය. මගේ මංජුලා මැතිණියගේ ප්‍රශ්නේ තෝයගම අහගන්න. හොඳයි සර්. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ වෙන්නේ ගරු අමාත්‍යතුමනි, ගරු කතානායකතුමනි, මේ අපේ ප්‍රශ්නේ ඉදිරිපත් කරපු චින්තක වායදුන්නේ මන්ත්‍රීතුමා කතා කරා වගේම පළවෙනි වටේදී තෝරාගත්ත සුදුසන් තෝරා ගැනීමේදී නුසුදුසන් තේරලා ඉන්නවා, සුදුසන් තේරලා නැහැ. නමුත් ඒ අයට දැන් දෙවෙනි වටේ අභියාචනා දාන්න ගියපුවාම ඒගොල්ලෝ පළවෙනි වටේ අභියාචනා දාලා අවසానයි. ඒ නිසා ඒ අයට නැවත අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැහැයි කියලා දැනගන්න ලැබිලා තියෙනවා. ඒ අය යම් ගැටලුවකට වැදියක් වෙලා තියෙනවා. මේක විසඳා දෙන්න යම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න කියන ඉල්ලීම කරනවා. තව ගැටලුවක් තියෙනවා ගරු කතානායකතුමනි. මේ සමාජ සුබසාධන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනකොට මෙතෙක් කාලයක් සමෘද්ධි ව්‍යාපාරයේ තුලින් කරගෙන ආව සමාජ ආරක්ෂණ වැඩසටහන, මේ වැඩසටහන් නිසා අහෝසි වෙනවද? විශේෂයෙන්ම ග්‍රාමීය කාන්තාවන් විදියට බොහෝ දෙනෙක් මේ සමෘද්ධි ව්‍යාපාරයේ තුල දායකත්වයේ දුන්න ක්‍රියාත්මක කරා. මේ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල තුළ උපතේ සිට මරණය දක්වා සිදුවුණ සමාජ ආරක්ෂණ බොහෝ වැඩපිළිවෙලවල් තිබුණා. දරු උපතකදී ලබා දුන්න සහනාධාරයේ උසස් අධ්‍යාපනය ලබන්න යන දරුවෙකුට සිප්දොර වැඩසටහන, ඒ වගේම විභාග සමත් වෙන අඩු ආදායම්ලාභී දරුවන් සඳහා පාසල් උපකරණ ලබා දීමේ වැඩසටහන තිබුණා. ඒ වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කරනවාද? ඒ සඳහා ගන්න ක්‍රියාමාර්ග මොනවද කියලා අහන්න කැමැතියි.
Garu katanaayaka thumani me sambandhayen visheshayenma samruddhi vyapaaraya visin samaajayata sapayana sewawa saha e wedagath karyabhaaraya sambandhayen janaadhipathithumath agamathithumath apita upadesa laba deela thiyenawa. E anuwa janaadhipathithumaha saha agamathithumaha upadesa laba dunne me pavathina kramavedaya thula subasadhaka prathilabha mandalayata me kiyana aniwaarya vashayen daayakathwe laba deya yutu mudal kaandaya kapaagena ithiri mudal banku ginumata rijuwa prathilabha Labiyage ginumata laba deeme hakiyawak naha. Inda api samaaja savibala ganwime amaathyanshayatath e wagema samuddhi departamentuwatath upadesa laba deela thiyenawa. Dan api laksha 20ka prathilabhin pramaanaya laksha 24k dakwaath me 2024 juni maase indala wedi karana avasthave me sieluma laksha 24ka prathilabhin me samaaja aarakshana wedapiliwalata daayakathwaya sapayana kramavedayakata ක්‍රමවේදයේ සකස් කරන්න කියලා. ඒ අනුව මේ වෙනකොටම සමුද්‍රි සංවර්ධන නිලධාරීන් විසින් ඔවුන්ගේ කැමැත්ත ලබාගෙන තියෙනවා මේ දායකත්ව මුදල දැනට ප්‍රතිලාභයේ ලබන බැංකු ගිණුමෙන් සමුර්ධි ව්‍යාපාරයට මේ බැර කිරීම සඳහා. එතකොට සමුර්ධි ව්‍යාපාරයේ කිසිම අවස්ථාවක අහෝසි කරන්න රජය බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම ගරු කතානායකතුමනි සමුර්ධි ව්‍යාපාරයේ විශේෂම සමුර්ධි දෙපාර්තමේන්තුව සවිබල ගැන්වීම සම්බන්ධයෙන් විශේෂ වගකීමක් ඉස්සරහට අරගෙන යන්න කටයුතු කරමින් ඉන්නවා. ඒක සමුර්ධි දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරාවි. ඊළඟට මන්ත්‍රීතුමිය මතු කරපු ප්‍රශ්නේ තමයි මේ අභියාචනා සහ විරෝධතා තවදුරටත් ඉදිරිපත් කරන්න බෑ කියලා. ඇත්තට දැන් මේ දෙවනි වටේ වෙනුවෙන් විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කරන්න කාල සීමාව නෙවෙයි. මාර්තු 15 දක්වා කාල සීමාව අපි ලබා දීලා තියෙන්නේ ඔවුන්ට ඉල්ලුම් කරන්න. පළවෙනි වටේත් ඉල්ලුම් කරලා දෙවෙනි වටේත් ඔවුන්ට ඉල්ලුම් කරන්න. ඒ වටේ තුලත් ඔවුන්ට යම් අසාධාරණයක් වෙලා කියලා අභියාචනා සහ විරෝධතාවයක් ආවොත් අපි ඒ සඳහාත් කාලයක් ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඒ විරෝධතාවය සහ අභියාචනාව ලැබෙන පරිදි අපි විමර්ශනය කරනවා. ඒ වගේම ගරු කතානායකතුමනි දැන් මුලදී මේ පනත ප්‍රකාරව අපි කටයුතු කරද්දී මං හිතන්නේ දෙවෙනි වටේ සහතික කිරීමේදී ඒ නිවෙස් වලට ගිහිල්ලා සහතික කර ගැනීමක් අනිවාර්ය වෙන්නේ නැහැ. නමුත් මේ වෙනකොටම සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ සභාපතිතුමා මේ නිවෙස් වලට ගිහිල්ලා නැවත සහතික කිරීමක් කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරනවා. මොකද පළවෙනි වටේ කිසියම් අනවබෝධයකට ඉල්ලුම් කරපු කණ්ඩායම් හිටියා. එතකොට එයාගේ තොරතුරු දත්ත සමහර විට මේ වෙනකොට වෙනස් වෙලා තියෙනවා. මේක එක සැරේකින් අවසාන වන ක්‍රියාවලියක් නෙවෙයි. හැම අවුරුද්දකම දත්ත සහතික කිරීම සිදු කරලා සුදුස්සන් සහ නුසුදුස්සන් තෝරා ගැනීම සිදු කරනවා. ඒ අනුව නිවෙස් වලට ගිහිල්ලා ඒ තොරතුරු නැවත සමීක්ෂණය කරලා යම් තොරතුරු ලබා දීමේදී වෙනසක් වෙලා තියෙනවා නම් ඒ වෙනසත් සැලකිල්ලට අරගෙන කිසිම පෞලකට අසාධාරණයක් නොවන ආකාරයට කටයුතු කරන්න අපි සූදානමින් ඉන්නවා. ඒ එක්කම යම් කිසි අසාධාරණ තත්වයක් ඒ තවදුරටත් ඇතිවුවොත් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයට ඒ දැනුවත් කිරීම කරන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මොකද සුමිත්‍රාජ්‍ය මන්ත්‍රීමාගේ ප්‍රශ්නය. ගරු කතානායකතුමනි මම ඇමතුමාගෙන් දැනගන්න කැමතියි. දැන් ඇමතුමා කිව්වා කලින් ඒ 37 ලක්ෂයට අදාළ හිටපු අයට උනත් ඇතුල් වෙන්න පුළුවන් කියලා QR කෝඩ් එකක් තිබුණත් නමුත් ගරු ඇමතුමා චක්‍රලේඛනයක් නිකුත් කරලා තියෙන නිසා දැන් අලුත් පරණ සහනාධාර නොලැබිච්ච QR කෝඩ් එක තියෙන පැරදි තොරතුරු ඇතුල් කරලා තිබුණ කෙනෙකුට ඒ QR දැන් මේ QR එක තියෙන නිසා ඇතුල් වෙන බැහැ කියන ප්‍රශ්නේ තියෙනවා. දිසා මම දැනුත් දිසාපතිවරු දෙන්නෙකුට කතා කරා මේ දැන්. ඒ වගේම ප්‍රාදේශීය ලේකම්වරු කීප දෙනෙකුට කතා කරා. ඒ නිසා ඒගොල්ලෝ බාරගන්නේ නැහැ. කොළඹ නම් මම කතා කරලා අයිදු ගහන්නේ අයිදුම් පත්‍රේ බාරගන්නේ කිව්වා. හැබැයි ඒ බාරගත්තත් ගරු ඇමතුමා QR කේතයට ඇතුල් කරගන්න බැරුව අවුලක් තියෙනවා. ඒ නිසා මේක නිවැරදි කරලා දුන්නොත් අර ගොඩක් අසරණ වෙච්ච අයට සහනයක් ලැබෙනවා. ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නය පිළිබඳව මතුවලා තියෙනවා මීට කලිනොත් ඇත්තටම QR කේතේ එක සැරයක් ලබාගෙන තියෙන කෙනෙකුට නැවත QR කේතයක් ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ. නමුත් දත්ත සමීක්ෂණයට නිලධාරීන් ආවහම ඒ අයගේ දත්තවල යම් කිසි වෙනසක් තියෙනවා නම් ඒ වෙනස සහතික කර ගැනීම සිදු කරන්න පුළුවන් නිලධාරීන් අනුව ඒ අනුව ඔවුන්ට ඇතුළත් වීම සහ ඉවත් වීම සඳහා අවශ්‍ය වැඩ කටයුත්ත සිදු වෙයි. මෙතනදී ගරු කතානායකතුමනි සිදු වෙන්නේ බාහිර පාර්ශවයක මැදිහත් වීමක් නැතුව නිවැරදි ප්‍රතිලාභින් තෝරා ගැනීම. ඉතින් එතකොට මෙතුමා කියන එක ඇත්ත. සමහර QR කේතයක් තියෙන හින්දා එයා සිස්ටම් එකේ පොඩි දොරක් ගියාම එතනින් එහාට යාට ගමන් කරන්න විදියක් නැහැ. මොකද එතන කියනවා ඔයා දැනටම ලියාපදිංචි වෙච්ච ප්‍රතිලාභියෙක් කියලා. එහෙම නැත්නම් ඉල්ලුම්කරුවෙක් කියලා. ඒ හින්දා එසේ සිදුවීම
ඔවුන්ට අස්වැසුම ප්‍රතිලාභ ලැබීම හෝ නොලැබීම තීන්දුව කිරීමේ කිසිම අවස්ථාවක සාධකයක් වෙන්නේ නැහැ. නැවත සමීක්ෂණය කරනවා. නැවත සමීක්ෂණය සිදු වුණාට පස්සේ ඔවුන් තෝරා ගැනීම සිදු වේ. හරි මංජුල මැතිනි ප්‍රශ්න අහගන්න. අහගන්නද? කරුණාකරලා එතුමිට ප්‍රශ්න අහන්න දෙන්න. ගරු කතානායකතුමනි, මේ ගැටලුව තමයි අපේ සුමිත් මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු ගැටලුවම තමයි මටත් තිබුණේ. ඔබතුමාගේ පැහැදිලි කිරීම අපි ගමට අරගෙන යන්නම්. මොකද සම්බන්ධීකරණ කමිටුව විදිහට අපිට මේ ගැටලුව ඉදිරිපත් වෙනවා. ඒ නිසා බොහොම ස්තුතියි ඔබතුමාගේ පිළිතුරට. හරි, බොහොම ස්තුතියි. මං වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඔබතුමාගේ මොකද්ද ප්‍රශ්නයක් තියෙන්නේ? මුදල් ඇමතුමා උත්තර දෙන්න සූදානම්ද? සර් කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. කෙටියෙන් ප්‍රශ්නයක් ඇහුවොත් උත්තරයක් දෙන්නම්. හැබැයි අවංකව ප්‍රශ්නයක් හැටියට දකින්න දෙයක් අහන්න මම දේශපාලනේ කතා කරන්න සූදානම් වෙන්න එපා කරුණා කරලා. අයික හරි ගරෝ, මේ මුදල් රාජ්‍ය අමාත්‍යතුමා ඔය ප්‍රශ්නෙත් නම් අදාළ නැහැ. අපිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මහජන ඡන්දෙන් ආවේ. හැම අවුරුද්දකම විමධ්‍යගත ප්‍රතිපාදන දෙපැත්තට බෙදුණා. ඔබතුමාලා මේ අවුරුද්දේ අපිට විමධ්‍යගත ප්‍රතිපාදන ලබා දෙනවද නැද්ද? දැන් ඒකට අද තියෙනවා ප්‍රශ්නයක්. මේ ගරු මන්ත්‍රීතුමා අද තියෙනවා මේ සභාව කල් තැබී මේ ප්‍රශ්නයක්. සභාව කල් තැබී මේ අවස්ථාවේ ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා කතා කරන්න ඒක. වාචික පිළිතුරු අපේක්ෂා කරන වස රෝහණ බණ්ඩාර මැතිතුමා. මම අහනවා ගරු කතානායකතුමනි, අධ්‍යාපන මැතිතුමා. අධ්‍යාපන මැතිතුමා, ඔබතුමා උත්තරයක් දෙන්න ඕනද? මේ හවස විවාදයක් තියෙනවා ඔකට. ගරු කතානායකතුමනි, ඔව් මුදල් ඇමතුමා. ගරු කතානායකතුමනි, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මේ ලබා දෙන ප්‍රතිපාදන ලබා ගැනීමේ කිසිම බාධාවක් නැහැ. ඔවුන් කළ යුත්තේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැත්වෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවටත් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවටත් සම්බන්ධ වෙලා ගමේ තියෙන ග්‍රාමීය කමිටු ලබා දෙන යෝජනාවලට ප්‍රැසින් වලට සම්බන්ධ වෙලා ඒ කටයුතු සිදු කරේ. මේක තමයි රජයේ මහජන නියෝජිතයෝ සිදු කරන්නේ. ඉතින් ඒකට උත්තර දෙන්න මෙයාලා මේ කටයුතු කරන්න හදන්නේ කරුණ නියෝජක. අධ්‍යාපන ඇමතුමා, අධ්‍යාපන ඇමතුමා ප්‍රශ්න උත්තර දෙන්න ඇමතුමා. ඔව් සති දෙකක් කල් ගන්න. සති දෙකක් කල් ඉන්න. තොරතුරු ගන්න. ඔකිලා ගුණවාදන මැතිනිය. රාත් වලින් තොරතුරු. ඇබ්සන්ට්. සංජීවදී. සංජීව